ස්කාරවීවා බුදුරුවනට සැමදාබුදුහිමි සරනයමි නමස්කාරවවා දම්රුවනට සැමදා සදහම් සරනයමි නමස්කාරවේවා සංගරුවනට සැමදාමහා සංග සරනයමි නම්මස්කාරවේවා තුනුරුවනට සැමදාතිසාරන සරනයාමිසාධසාද ශ්‍රද්ධාවන්ත පින්වතුනිි අපි දන්නවා අපගේ සාස්තෘන් වහන්සේ වූ ඒ භාග්‍යත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ණය ඇසුරෙන් අපි සියලු දෙනා ඉතාමත් දුක්කිත තත්ත්වයකට පත්වෙච්චි පිරිසල්. ඒ කුමක්ද අපි සියලු දෙනා ඉපදෙමින් මැරමින් ඉපදමින් මැරමින් විශාල සංසාර ගමනක පැටිල්ලා ඉන්න. ඒක තමයි අපි සියලු දෙනා පැටිල්ලඉන්නේ දුක්කිත ස්වභාවය. මේ සංසාර ගමන කෙනෙකුට හිතෙන්ට පුළුවන් අපි හැමදාම මනස්්‍ය වෙලායින්න. දැන් අපිගේ ජීවිතය ඔන්න මුස්්‍ය වෙලායිඉඳදලා කොේ හරිදලා මැරුණ. හොන්නැ මේ ජීවිතත් මනුස්්‍යය. එහක් මැරිලගිහිලා ආයෙත් අපි හොඳජීවිතයක උපදී කලත් කෙනෙකොට හිතෙන්ට පුළුවන් එහම හිතනකොට හිතෙන හ මොකද අපි පැටිල්ල තියෙන කරදරේ. ඒ කනෙ මේ අප බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසුනින් අපි විමසා බලනකොට ුදුරජාණන් වහන්සේ එක් අර අවස්ථාවකති දේශනා කළ පින්හතුනි. මනස්ස ජීවිතයට කෙනෙක් කාවට පස්සේ. ඒකෙන මරණයට පත් වෙලා ආයත් ඉප දෙනකොට මනුස්සේ වෙනවනං. ඒවගේම දෙවි කෙනෙක් වෙනවනං හරියට නියපොත්තට ගත්තු පස්ස වගේ ඉතාවාස්වල්පයයි කිව. මහපොළුවයෙන් පස්වල්පයක් නියපොත්ත අරගෙන ස්වාමන් හන්සේලාගේ ඇහු අබුදුරජාණන් වහන්සේ පින්වත් මහනනි මේ නියපොත්තේ තියන පත්්ද විශාල මහපොලේ පස්තු ස්වාමන්හසලා පිළිතුරුදුන්න අනේ භාග්‍යතුන් වහන්සේ ියපොත්ති තියෙන ප පස්ස ඉසාමත් සුවල්පයයි මහපොළුවේ තියෙන පස්සමග සංසන්ධන කරන් දත්දැකව පින්වත් මහනිනාන්නේ වගේමයි යමෙක් මරණයට පත් වෙලා ආයත් මනු සුලෝකටයෙනවාන ඒ මන්නත්තන් දෙවියන් අතරට යන වනයි ඉතාහාමත් සුළ පිරිසයි මේ නියපොත්තය තියෙන පස් වගේ සුහල්පයි මහපොළුවේ පස් වගේ වැඩි ප්‍රමාණයක් වොහේ දෙයන්නේ සතරාපායේ මරිිච්චි ගමන්ගේ ලපෙේතු ලෝක දුක් ඉද සිද්ධ වෙන රච්චි ම ගහි තිරි සන් ෝක බව්ල බලූරුකු අරවල් ඉපදිලා බොහෝ දුක්කිදිෙනවා එහම නැත්ත නිරේ කිය අති ානක ලෝක ගිහිලා ගිනි දැල්මද අනන්ත දුක් පීඩාවවිඳවා නැත්තන් අසුර දෝක ිහිලා අමනුස්ස වෙලා ඉතාමත් දුක්කය තත්වයට පත්වෙනවා. ඉති මෙන්න මේ කිව්ූ සතරාපාය මහාගෙදර කරගෙන තමයි සියලු සත්‍යයෝ ඉපදමින් මැරමින් යන්නේ. එතකොට මහගෙදර කියලා කියන්නේ අපිසාමාන්‍යෙන් ගමනක් ගෙහිල්ලා රැියාවට ගිහිල එන්නකො හැට ද අපේ ෙරට දැං අද මේ ධර්ම දේශන ලා මේ පින්වතුන් තමාන්ගේ ෙදිදරට යනවා. අන්නේ වගේ මනුස ජීවිතට ාව සුළ කාල ජීවත් වනා පුරුමූ මහාගෙදර ගියා බුදුරජන් වන්සේ දේශනා කලා ඒ සත්්‍යයාට උරුමූ මහා ෙදර තමයි සතරපාල්. එතකට සතරපායි මහාගෙදර කරමින් ඉපදමින් මැරමින් යන සංසාර ගමක තමයි අපිසිලු දෙනා පැටිල්ලයිම්. අන්නේක තමයි අපේ ජීවිතයතිෙන භානක ඉරණම. හැබැයි කලාතුරකින් කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්ඩ ලැබෙන ධර්මය හාලා ඒ බුදුරජාණන් වහන්සේ කිව් ආකාරයට දේශනා කරපු ආකාරයට තමන්ගේ ජීවිතය හසුරවාගන්නවා අන්නේ කෙනාතමයි ලෝකන්න වාසනාවන්තම කෙනා. ඇයිඒ. ඒ කෙනා මේ මහගෙදර වූ සතරාපාෙන් නිදහස්සෙන්ට උත්සාහ කරනවා. ඒ වගේ මේ කනටේ සතරාපය නිදහස්සෙන්ට පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ ඉපදමින් මැරමින් යන මේ භානක සංසාර ගමනි බුදුරජාණන් වහන්ේ දශනා කලා ඔන්න කෙනෙක් මැල ගල්ලා ආකාර හතරකට උපදිින්ට පුළුව එකක්තමයි බදුරන්ේ දේශනා කළ අන්ඩජ උපත බිත්තරස්සේ උපදිනෝ දැන් කුරුල්ලු ඉන්නවා මාලු ඉන්නවා අපි දකල තිනෙනොයි නොහෙක් සතු විතරස්සය උපදිනව හොඩ මනුස ජීවිතයෙනෙ කුදට ඉන්නවා කාලා බිල දර සතුටින් විනෝදෙන් කුසල්ල අකුසල් පිළිගන්නැතුව ඒ ධර්මය දන්නැතුව හ ඉන්නවාමැහිිලා ගෙහිල්ලා මැරිච්ිමකොහ ර්විතරයස දස් කීපේකං එලියටෙනකොට කුරුල්ල ඊළඟට බුදුජාන්සේ දේශනා කළ තව කෙනක් ගිහිල උපදිනකො මවකුසක මෞකසකි මනුසේංගවිත ලක්නෙමයි අපි දැකලා තින හාරක් බල්ල ලක ආදඒ සත්ව උපදදින මවකුසවල්ල තක මෞකුසක ඉපදනත් තිරිසන් ලෝක මවකුසවලත් මනිස්සු ලස් මේ සත්‍යය වෙලා උපදිනවා. ඒගේ මමුදුරන්ස දේශනා ක තව උපත් තියනකිවා සංසේජද කියැනෙ තෙත් පරිසරවල උපදිනවා හයයි කුුණුකානුවල නරක් එච්චි පලතුරගතුලි මස් ෑලිය තුළි පනුව වෙලා උපදිනවා. ඒ වගේ මුදුරන්න්ේ දේශනා කලා ඒ හත් වනට අමතර ඕපාතික උපතක් තියනවා. දෙවියන්න අතර කෙනෙක් උපදන්න ඕපාතිකෝ ඒවගේ පෙරේත ලෝක කෙනෙක් උපදදින්නේ ඕප පාතිකෝ නිරේ ගිහිල් ලොපදින්නේ ඔපාතික වසරු ලෝකෝල ඕපාතික උපදදිනවා බුදුරන්ස දසන කළ කලාතුරකි මනුසයත්යම ඉපදිලා තියෙන බව ඉති මෙන්න මේකිව උපත් හතර බුදුරාජණන්හන්සේ දේශනා කළ මෙන්න මේ උපත් කරා යන්න හේතුවෙන දෙයක් ඒ හේතුවෙන දේට කියනවා ආහාරය. අද අපි ඔබට කියල දෙන්න සූදානන්වෙන්න මේ ආහාර හත රක් බුදුරජණන් වන්සේ දේශනා කළා. ආහාර කියලා කියන්න මොනවද අපේ ජීවිතය පෝෂණය කරන දේවත්. ඒවගේ අපේ පැවැත්මට උපකාර වෙන දේ තමයි ආහාර වසයෙන් හඳුරන්නන්න පුළුවන්. එතකට බුදුරණන් වන්සේ දේශනා කරා මේ සංසාර ගමන සම්පෝර්ණයම පවතින්ද මේ පෝසණ ක්‍රියාවලයක් මත. ඒ යන්නේ ආහාර මත පින්වතින බුදුරණන් වන්සේ දේශනා කලා මේ වගේ. සංසාරය පෝසණ වියන් ඉපදම මැරමින් ඇන්ඩ ආහාර ජාති හතරක් උපකාර වෙනවා යපි හිතන් හිට අපි මේ කනබන දේවල් විතරයි කියලා ඒ විතරක්නේ ආර හරක් ගන බුදුරන්ේ දේශ කළම ඉපදදිමි මැරමින් සංසාරයන්ඩ හේතුව. දෙැන් කෙනෙක් මේ දේශනා වැහ්ගට පසේ මේ ආහාර හතර අවබෝධ කරන්නව තේරුම් ගණඩුවන මෙහෙම ආහාර හතරකින් තමයි අපි ඉපදමි මැරමින් මේ යන්නේ එතකොට එහම තේරුම් ගතර පසේ අපි පුළන් පෝසණ ක්‍රියාවලේ ටිකටි නවත්තන් අපි දැන් ගමමු ගහක් ගාහකට ආහාරය තමයි වතුර වතුර දැම නැත්තම්මකොද වෙන්නේ ටික දවසින්ගහ මැලිවිල මැරලිය නවා අන්නේ වගේ දැන් අපේ මේ සංසාරර් ගමනට පෝසනය වෙන ආහර හතරක් බුදුරන්සි දේශනා කළා ඉතින් කෙනෙක් මේ ධර්මය ඉගෙන ගෙන ඒ ආහාර හතර අව බෝධ කොලො ඒ කෙනට මේ පෝසන ක්‍රියාවලිය නවත්තන්න පුළුවන් දැම් බලන බුදුරන්සි දේශ කළ පළවිනි ආහාරය තමයි කබලින්ංකාර ආහාරමකක්ද කබලිංකාර ආහාර කබලින්කාර ආහාර කියන්න අප දන්න දී අපි කෑමට බීමට ගන්නේ අන්න එක සියුම් හෝ ගොරෝසු කබලින්කාර ආහාරද අපි ගන්න හාර ගොරෝසුයි අපි ගන්නවා බත් මාවුලු පිනයාදී දේවල් කෑමට ගන්නවා පාංනේද ඒවගේම බීමටත් අපි දේවල් ගන්නවා අන්නකට කියනවා කබලිංකාර ආහාර එතකොට ඒකට ගොරෝසු ආහාර තමයි අපි මනුස්‍ය විදිර ගන්නේ එතකොට මේ කබලින් කාර ආහාර සිවුම් ඒව තියෙනවා සවුව තමයි පෙරේත කොටස් දියමුණ උස්සකොටස් ගන අපි ගමු පලතුරක් ගත්ත තේග තියෙන සුවදාග්‍රහණය කරන ඒ වගේ එතකොට දැන් අපි බුදුරජ වහන්සේ අපිට දේශනා කළ මේ කබලින්කාර ආහාර එක්ක පංචකාමයම සම්බන්ධය කිවා එතකොට කබලින් කාර යම්කාර ආහාර යම් කෙනෙ කවබෝධ කොළොත් එහට අවබෝධ වන කුමක් ද පංචකාමය එතකොට පංචකාමය කියලා කියන්නේ අපිට මේ ඇහට පේඩ තියෙන ප්‍රියමනාව රූප කනට හැෙන පියමණප සද්ද නාසයට දැනනේ ප්‍රියමනාප ගඳ සුවද දිවට දැනෙන පියමණප රස්ස කායට දැනෙන පියමනාප පහස. දැම් බලන්න ආහාර ගත්තොත් ඇහෙන් දැකලා අපි ආහාරුල් ආස්වාදයක් විඳිනවලද ලද විදිනවා දැන් ආහාර ලස්සනට සකස් කරලා තියන්නේෙ ඇයිඒ දැක්ක ගමන් අපිට ආස්වාධයක් ඇතිවෙන්ට දැපි සාමාන්‍යෙන්වයි ආහාර තියෙන කඩවල්ගින් යනකොට හරී ලස්සට හදල තියෙනවා ඇයිඒ මිනිසා ඒක දැක්ක ගමන් ඒකට ඇදිලෙනවා අන්න ඇහි ආහාරේ දැක්ක ගමන් අපිට ආසාාව ඇති වන. ඉරස TVව ක පෙන ආරජති නුවේ ක්‍රමට හදනවා දැන් පවගේ දස්තල් පෙන්වානද දකිනකොටමගත් දීතුුණේ අනි අපි කොහොමද මේ හදලා කෑමට ගන්නේ කටට කල වුණනො හේතුව තමයි ඒ ආහාර ඇහන් දැක්ක ගමන් පංචකාමේ ඇති වෙන. බුදුරණන්හන්සේ දේශනා කළ ඒ විත රක්නමේ කණට ආහාරය ගැ ඇහනකොට ො දැ කෙනෙක් ඇල්ල කියෙන අප හාවල් දවස මේම වගේ ආහාරයක් හදල කෑව හරීරහයි අපිටම කක්ද හිතියන්නේ අපිටත්ේක ගැන ස්නාව ඇතිවෙනවා අපිත් කවදරීක හදන්ඩෝණකන අදහසට එන වයන ආහාර ගැන හාලා අපි පංචගම ඇතිවෙනද නද ඇත්තිවෙනවා දැම් බලන්න දැග පපඩන් බැද්ල ආහාරයට ගන්නවා ඒක තික වෙලා කැනකට මොක හුළන් දෙනු ඒ එතකට අපිට කණ්ඩ ප්‍රියයක් නෑ අර ඒ කරස් දෙහන සද්ධට අපේ කාන කැමති අපි ආසයි ඒ සද් දෙට ඒකට බලන්න පහක් කනිනුත්. මේ ආහාර ගෙන අපිට ආසාාව ඇති වෙන. ඊළඟ එක තමයි නාසය සුවන්ද දැනෙන්ට නොයෙක් දවල් කර නසුන්ද දාඩනේ එතකොට සුවන්ද ඒ ආරය සුවන්ද දෙැනික්්චි ගමන් අපිට ඒ ආහාරය ගැන පංචකාමය ඇතිවෙන ඊළක තමයි දිව ආහාරය දිවට තිබ්බ ගමන් අපි පිනා යන හරි සතුටක් ඇති වෙන එතකොට එනම් ආහාරය දිවතොලිනුත් පංචකාමය අපිට ඇති වෙන ඒ වගේම තමයි ආහාරය පහස අපි කැමති ආහාර උණුසුම් කරලා තේහෙම බොනකොට උනුසම් මේ බොන්නෝන ඉරස ස්ක්‍රීම් කනකට හිීතල කල්ලා අයියේ ඒ පහසට අපි කැමතියතකොට හොඳයට තේරුම් ගඩනං ආහාරය තුළ තියෙන් කුමක්ද පංචකාමය එතකොට යම් කෙනෙක් මේ ආහාරය තොස්නාවෙන් යුත්ව ගන්නකොට පංචකාමය මෙතන තියෙනවා ආහාරය තෝස්නාවෙන් යුත්තුව ගන්න කො ොුණද තියන පචකාමයම ඇහෙද කළ සතුට වෙනවාකානට හල සත්තුට වෙනවා සූදට සත්තුට වෙනවා රසේට සතුට වෙනවා පහසට සතුරන ගොදයට තේරුම් ගන්ඩ මේ ෙදි බදුරන්ාන්සේ දේශ කළා මෙන්න මේ කියන මේ ආහාරය ගැන යථභූතඥානය ඇතිකර ගත්තුත් යතාභූතඥානය ක කියලගෙන ආහාරය පිමද ඇත්ත සවභාවය ඒ ආර පිළිමද ඇත්ත වභාව අවබෝධනොත්තයායට අබෝධනය කුමක්ද පංචකාමය යම පංචකාමේ අවබෝධ කොළොත් එය කොමුණ තත්වයට පත්වෙනවා අද අනාගමී තත්වයට පත්වවා ආය මනුස්සලෝක එන්න බ්‍රහ්මලෝක ඉපදිලා පිරිනිවම් පානු. දැම් බලන්න කෙනෙක් තමන් කෑම ගන්න බත්පි ගාන විදර්ශනා කොළොත් එතකොට තමන්ට ඒ හරියට මේක යථාබෝධ ඥානය ඇති වුණුත් පංචකාමය අවබෝදුුණත් අනාගාමි තත්වට පත්තෙන්ට පුළලුව දැ බල බුදුරන්ේ දේශනා කලා දැන් හෙනම් අපි මේ කෑමට ගන්න බත් පි ගානින් පවා අපිට සත්‍යවබෝධ කරන්න පුළුවන් කෙනෙක් දැම් මේ ධර්මය හලා දැම එක තියෙන ඉදිරේ බුදුරන්ාන්සේ දේශනා කරන්නවා ආහර ගන හිතන්න්න න මෙන්න හෙමයිකිවා. ලස්සන උපමාවක් කියල දුන්නා. ඔන්න දවසක් කාන්තාාරය යනවා අම්මිකුයි තාත්්‍යකුයි පොඩිපුතිකුයි. කාන්තාරයෙන් යන්නගුොලු ආහාර චුට්ටක් කරගෙන විශාල කාන්තාර ප්‍රදේශයක් දෙැම්මක දුන්නේ අනකොට යනකොට මඟති කෑමටි කිවරුුණා. දැන් තුන්දිනාටම බඩකන්න මැරෙන්ඩ වෙන්නේ. දැ අම්මයි තාත්තයි සාකච්ඡා කලා දැන් අපි මොකද කරන්නේ අපිට කඩන අටිකකින් මැරෙනවා. ඊට පස්සේ තාත්තකිව ඔය දෙන්න කොහමරි කන්තතාරෙන් එතරන්න මාව මරල මත් කණ්ඩකිවවා අනේ එකනං කරට පැකිවා අම්මකිවවා ඔය දෙන්න ගොඩවෙන්න මාව මරලා අනේ බැකිව ඊට පසේ දෙන්නම කතාවන එහෙන අපි මේ දරුව අපිටතාව දරුවේ කදාගන්න පුොළමේ දරවා මරල මස්ටිකව දැ උපමාවක් ඊට පස්සේ දැන් එහ හෙම කරුම් කියල දෙන සාකච්චා කරගෙන දැන් දෙන්නටම දරුවවා මරණ්ඩ බෑ තාත්මකදගන්න අම්මල්ලඟට යවන ලමාව අම්මහපතා ටව දැ හිටම මෙහ ගහිල්ලම ලමට කාලාන්ත දාලා කාන්තාාරණ මරණයට පත් වුණා ඊට පැසදැ මේ දෙන්නා අර දරුවගේ මස්ටික කාන දැන් සතුටින්ද ගන්නේ හිනාව වීද අනේ හරි රසයිකී කියද නෑ සරීවේ සරසගඩදගන්නේ නෑ මේඒ කුමක් සඳ හද බඩිකන්න නැතිකරගන්න ඇයි බඩිකින්න නැකර ගන්නේ සංසාරය මේකාන්තාරෙන් හිතර වේතු තර එතරෙන්ටන ඒ දරුවගේ මස්්ි කණ්ඩ වෙනවා බුදුරජාණන් වන්සේ දේශනා කළ මේ අම්මයි තායි අන්ඩාහන්ඩ අනේමගේ පපුතයගීකි තමයි මේ මස් අනුභව කරේ එතකට දැන් ඒ එහෙම කරලමකදකිරේ දෙදෙන කාන්තාරෙන් එතේ රවනා බුදුරජාන්සේ දේශනා කළ අන්නේ වගේ හිතන්ඩිකිව මේ ආහාරය ගැන එතකොට ආහාරය ගන්නකොට දැන් ස්වාමන්හන්සේලාට බුදුරජන්හන්සේ දේශනා කළලා පත්ති වෙක්ෂ කණඩිකිව පටිසංකා යෝනිසෝ පිඩ පාතම් පටිසේ මාම ආහාරය ගන්න නුවනින් සල කලා මදය පිණිස නෙමෙයි ජවය පිණිස නෙමයි මේ සරීරය සරස ගණ්ඩ නෙමයි ශක්තිය වැඩිකරගඩ නෙමෙයි. මොකට මේ බඩිකිිනි වේදනාව දුරකරගඩ. බිකිිනි වේදනාව දුරුකරගෙන සංසාරෙන් එතල් වඩ. එහම් බුදුරාජන්හන්සේ දේශනා කලා මෙන්න මේ ආකාරයට ආරය ගැ හිතන් පුළුවන් අර. අරම්ම තාතයි ඇර දරුවගේ මස් කෑව වගේ මේ ආහාරි ගැන පු හිතන්ඩ පුළුවන්න්නං අන්නේ කියෙනට පුළුවන් කම ලැබෙනවාකිවා පංචකාමේ අවබෝධ කරන්න පංචකාමය අවබෝධ කොළත් මොකද වෙන්නේ එයා කෑම විදර්ශනා කරලා අනාගාමී තත්වයට පත්වෙනවා දැම් බලන්න බුදුරණන් වහසේ මේ අපිට පෙල දෙන ජීවිතය ගැන කවදාව නො දෙකපු පැත්තක් දෙැම් වෙන කිසි මාගමක මෙහෙමිකක් කියල දෙන්නේ නෑ. බල දුරා නන් අපි ෙලනෙනවා මේ විදිහට මේ අදැන් අපි දන්නවා මේ ආහාර ගැන මිනිස්සු මොනය තරම් ඇලිල තියෙනවා අද කියන්නේ මර නිමත්ති ගොඩාක නරක තංගොල යන්ඩ හෙතුන මේ හාරය දැ ධර්මය නොදන්නගෙනෙ කොන්න අපිතුුණු මරනාසාසන්න වෙලා ඉන්නෝ ඇන්දේ හිතවත් ඇවිල් හ මොනුව ද කණ්ඩ කැමති යකතම එෙල්ලම හන්න්නේ. ඉතින් දර කියෙන එයාට මතක් වෙන ජමගක් කරිකාපු කෑමක් එයා කියන මං අහවල්දේ කණඩ කැමති. ප ද ග හදග න්න මහට න දැර හි හිත ද ට ර නවා මකද වන්න මැරිල්ලගේ හිල්ල පරේතු ෝක කියයන වන්න පරේතු වෙල කදනවා. ආහරය අවබෝධ කල නැද දර්ම හපුගෙනනට කියනවා මේේක. ද කෑම ග හ නට කිය හට ද නෑම වශන තිනදයක් කන්ඩ පුළලුව. ආහරයෙන පේෂ ාවත්තියනවා. එම තිේන්ඩනම් පේසාව ැති වන්නඩන ධර්මයා හොඳට පුරදුකරප කෙනෙක් වෙන්ඩෝන එකකොට මේ නරකතැංවල උදන්ට පොධාන හේතුව බවට පත්නම පිේතුලෝක ඇඩ මේ හාර මේ ගොඩා එෙම සිද්ධි ලකාේ සිද්ධවෙලා තියෙනනො මේ ආහාරයට බැඳලා ඒ බැඳීම තුළි මැරි ලගිහිල්ල පෙරේතුළලෝ කහිපදිල දුක්විදිනවා ඉතින් පින්වතුන මේ බුදුරහන් වහන්සේ දේශනාළ මේ ආහාරය ගැන්න මේ විදදිහට ආරය එපා මේ එපා වඩ කෙල කෙන හාරේ ඇත්ත දැනගඩන ආහාරේ පිළිකුල් සඥාව වඩන්න කිව මොකක්ද වඩඩකි ව ආහාරය පිළිකුල් සංඥාව එතකොට ආහාර ගැන තොස්නාව රහිත කෙනෙක් මරණට පත් වන්න නම්ේ හාරය පිළිකුල් සඥාව පුරුදු කරන්න ඔන්න එතකොට ආහාරය පිළිකුල් සංඥාව පුරදු කරන්නකට පුරදු කරනකට මේ සිද්ධ වෙන්නේ ආහාර එපාවීම නෙමෙයි එම ත අපිියාවක් ඇතිවීම නෙමෙයි කෑම අරචියක් ඇතිවීම නෙමෙයි මොකක් ඇතිවෙන්නේ කෑම පිළිබඳ සත්‍ය යතහා භූතිඥානය ඇති වෙන කියන්නේ දැන් ඔන්න අපි අපි කෑමට ගන්න කෑම පිගාන හොඳයට කල්පනා කළ බන්ඩඒ කෑම පිගාන උයලා අපි පිගානට බෙදුවට පස්සේ ඉතාම සුවඳයි රසයි ප්‍රියමනාපයි දැ කෑමට ගණ්ඩ අපි කල් අනකොට ොමකොද වෙන්නේ ඉන්දුල් ගොඩක් බවට පත්ව වෙන අර සුවඳ අතුළු දහන් වෙනවා දැම් බල වෙන කෙන කනුපදයක් තව කෙනෙ ක් කැමති නෑ දැ ඊට පස ඉදුල් ගොඩක් වෙච්චිද අපි ආරන් කට දාගන්න ැ තත්මොද වෙන්නේ පිළිකුල්ල කටට දාලා හපනකොට කෙල් ස මේ සෝට එක්ක එකොතු වෙලා මහා අප්‍ර සන්න දෙයක් බවට පත්වෙනවා එතකොට පල අන්න දැගේ කට දාලා හපන දෙයක් අයි දකිින්ටක්ැමති කවරුවත් නෑ ම ොඩට බවටත්වන අට පසේක ගිලි නවා ආමාසේ තැන්පත්ව වන යිට පසමකද වෙන්නේ වාමනය ගොඩක් ඊට පසේ ගට ඇැල ම යවත්ත පලා ීන්ටේගද පස හොදට අනන්න ර කල්පන කරනකිව මේ හාරයට මේ අපි කෑමටගන්න අස්ථාව මක්කාද සිද වෙන්නේ ට පස ගල්ලට පසේ දැන් මා ස වෙල ඉ පස බඩවල්දගේ පල්ල ටන අ ූජ බවට පත්ල අසූජි බවට පත් වනාට පසේ ඉතා අධික දුර්ගාන්දයක් දැම්ම අපි රස කරකර ගත්තුකෑ දැම් බලන් හොදරට එකතු වෙලා කෑම මේ සටරලා සතුටින් හිනාවේ කාපුදේ බැහරට දා හැගි ලකරන්න ඒ තරමට මේ ප්‍රසන්න දෙ බවට පත්වවා එ හොදරද අන්නේ විදියට තර ගන්න හාර පිළිකුල් සංඥා ඒම පුරදධයනකට පුරදයනකට පින්ංගතය අපිට ටික ටික මේ ආහාරය පිළිබඳයෙන රස ොස්නාව නැතිවට පටන් ගන්න දෙැ බලන් අද විසේෙන් ඔගුල්ලහ ඇතිවේ ලංකාවේ සමහර ගෙවල්තියනවා බත්ති ගානක් නිසා කෑමයක නිසා මිනිීමමරා ගන්න. ලුණු පොඩ්ඩක් අඩුනොත් කෑමක පොළුවේ ගහන සමහට ගෙවල්ල හවසට විසාහල විදිහර හණ්ඩුවෙනවා ඇයිඒ කෑම රහනෑ මේ රස තස්නාවට ඇලිල සමහට පවුල් කඩා කපල්ලවා සමහර දරුව හිටිය දෙමාපියන්ට ගල මැරුවා ඇයි කෑම රසනෑ කියලා ඔන්න හේතුයිඉතින් බුදුරාන්සේ දේශනා කළ මේකට කළ යුත්තේ ආහාරය පිළිකුල් සඥාව පුරුදු කර් ඕන්න එ එකකොට ඔගොල හොඳදට තේරුන් ගඩ අපි කවදහරි මැරෙනකොට මේ ආහාරය ගැනතින ශෘස්නාව ්‍රහිතව මරණයට පත්වයෙන්ට ඉලක්ක්‍ය ඇතියාගන්නඩ එතකොට අපිට පුළුවන්කම ලැබෙනවා මේ ලැබිච්ච මනුස ජීවිත සාර්ධක පිරිසබ බවට පත්වේට දැ එතකොට අපි මේ මුලින් සාකච්චා කලය කොමක්ද කබලිංකාර ආහාර කබලින්කාර හාර යමෙක් විමසාවිිම ස බැලොත්ම කුමක් දහ වෙන්න පංචකාමේ පංචකාමේ අවබෝධ වුණන කුමද වෙන්නේ අනාගාමී තත්වට පත්වෙනවා එකො ඒ කරන්න නම් කුමද කරන්නු හාරය ඇත්ත ස්භාවය තේරුම් ගඩ ආහාරය උයපු තැන ඉද සිද්ධවෙෙන දී අපිහිතු ආහර වයනැතු අමුවින් තිබ දවස් කීපයක් යනකොට ගුණ වෙලා යනු ඊර පස පොලෝට ඕක තමයි ආහාරය සැබෑස් භාවේ ඒකයි බුදුරන්සේ දේශනා කළේ විදර්ශනා කරන්නකිවත්ත යක්ෂ කරණන්ඩික්මේ ආහාරගන්නේ සරරයේය සරසාට නැත මස් පිරි අඩු තැම්පිරෙන්ඩ ජවය පිණිස මදය පිණිසනෙවයි මේ බඩිකිණ වේදනාව නැති කරගණඩ. ඊට පසේ ඒ පදිච්තිි බදිකිනි වේදනාව නැතිවෙන. ඊට පසේ අපිට සංසාරයෙන් ඉතරවෙඩ ඒ උපකාර වෙනවා. අන්නන්නේ ඒටයි ආහාර ගන්නේ දැ එක තැනක සඳහන් වෙනවා පින්හතුන දවසක් මුගලන් මහරහතන් වහන්සේට අම්බ වෙනවා ඌරු කටත්තියෙන පෙරේතියක් ඊට පස්සේ මේ ඌරු කටත්තියෙන පෙේති හම්බුුණ මුුදුරන්න්ේ මුකලම් මහරහතන් සයාහන අවිස්තරමය මොකද කියහනවා ඔය මොන වගේ කර්මයක් කල දෙ මේවාග වුණේ ඊට පස්සේ හරි දුක්කෙනය පෙරේතියගෙන අනේ ස්වාමීනි මම මහා වාසනාවන්තියක් ස නුසෝ කහිට හොඳ සල්ලිතු ුණක මඒ පන්සලක හිට ප්‍රධාන දාහිකාවක්. මම එහෙමින් ඇද්දී පන්සලේ හිටපුේ ලොක හාමුදුරුව පන්ස ටන ල්ව ස්වාමන් හස ැල එලොන් ම තමයික ප්‍රජනයට ගත් මට කියෙනක් වන එලව න්ට කියෙල පසල්ල ගනී කියලා ඊට පසේ මත් මොකද කරන්නේ බැනල ැනල එලෝනවා ඒ කර මේක නවා දැන් මට මේ සිද්ධ වුණන. ඊට පස් හනවා එතකට එච්චර ඒ කල්්‍යන මිට්‍රයෙක් වගේ හිටපුේ එයට මොක දුණේ කියලානවා ක්ෂ නාිට වස කියන මම දැන් ඉන්න වැසිකිලි වලේ මේයාගේ කර උඩ කියන මිනිස්සු වැසිකිලි කරනකොට ම ඒවා කන්න කියනවා මම මගේ ව අසූජි තමයි කියනෙනර ඒහිටපු මේ කල්්‍යාන මිට්‍රයවේසිෙන් ිට හාමුදුරු ආහාරයට ගන්න ඉතින් බලන්න මේ ආහාර පිළිබඳ දැන් පෙරේතතුලෝක ියාට පස්සේ අර ආරෝල්ට වසීවෙලා ගයාාට පස්සේ ගොඩාකයි වැසිකිලිවලවලු තමයින්නේ ඒක සඳහගෙන සමහර තැන්තියෙනවා මිනිස්සු කෙල ගහන කල් බලං ඉන්න උදුරගණඩ ඒකත් දණ්ඩ හම්බේලින සමහරය මිනිසුන්ගේ අසූචි මලළමුට්ටා තම යාහාරයට ගන්නේ එහෙම ගොඩාක් පෙේතුලොක වල ගිල දුක් කිඳන මේ ආහාරයට පිළිබඳව බෝධයක් නැතුව ආහාරයට තොස්නාව මැරිල ගිහිල්ල පරේතුලෝකළ ගියාට පස්සේ සමහරාය පෙරේතුලෝක ගිහිල්ල ඒ තමම් කලින් හිටපු ගෙවල් වලටේවා ඇවිල්ල දැන් අර කලින් ඒ අය කෑම බිම හදාගෙන කනවා දකිනකොට දැන් අරයන්ග මතක් වෙන්නඒයාගේ කරමට ඉති හිතින් ඒගුලු දුක්කෙනවලු මේ මං විරක් කෑම බිම හදාගෙන කනවා අපිට නෑ අරවා බලබලා දුක්කෙනවා ඉතින් හොඳයට තේරුම් ගඩ පංගතුනි යම් කෙනෙක්ට පුළුවන් වුණොත් කබලින් කාරහර කියනදේ තේරුම් ගණඩ අන්නේ කෙනා අනාගාමි වෙලා තමයි මරණයටට පත්වෙන් ඉතින් බලන්ට බුදුරාන් වහන්සේ මොන තරන් කරුණාවක් තියෙනවාද අපිට මේ විදර්ශනා කරන ක්‍රම සරලව තමන් තමන්ගේ ිරහදන කෑම බීම තුළින් කරන්න පුළුවන් ආකාරය තමයි මේ පේනල දුන්නේ. එතකොට දැන් අපිට තේරෙෙන දැන් අප අපි කෑම ගත්තා ඒකතනින් ඉවර ගලෙතන ඉවරන ඇයි අපඒ කත ෝස්නාවයක සම්බන්ධලා ඉන්නේ. දැන් අපි අතීතයකාපු කෑම ගැෙන ර්‍රසයක් දැවුණත් මතක් කරන්න පුළුවන් ඇයි සිතත්වඒක සම්බන්ධය. එතොට සමහර ඉන්වා මේ විදිහට කෑමෙක් එකේ සිතම්බන්ධුනාට පසේගෙන හිතෙහි. ක්ෙන අන්තිවට ැරි ල හිල මේ දුක්ිත තත්වේ පත්ව අතින්ඒයි දැන් ඉන ගත්තමකක්ද කබලින් කාර ආහාරය එතකොට ඊළඟ ආරය බුදුරණන් වහන්සේ අපිට කියල දුන්නා ඉස්පාරස ආහාරය දෙවනි එකමොකක්ද ඉස්පාර ආරය දමකටික කමමාරු වගේ අපි තේරුම් ගම මේ විදියට මේ ස්පාරසය කියන වචනය බුදුරාණන් වහන්සේ දේශනා කළ තින්නන් සංගති පස්සෝ කාරණා තුනක එකතු වීම තමයි ස්පර්සය කියලා කියන්නේ ඒ කියන්නේ කාරණා තුන තමයි කත්තමයි ඇහැයි රූපයයි විඤ්ඥාණය එකතු වෙච්චි ගමන් එතන ස්පාර්සය ඒකට කියනවා ඇසේ ස්පාර්සය හන්න අපිට ඇද කියන ඇ ස්පාර්සයළගෙන අපිට රූපය පේනවා කියන එක අපිට රූපයක් පේන නං ඇහැතිෙන්ෝන ඇහැ අමුට රූපය එන්ඩොනේ රූපය සිති දැ ගණ්ඩෝන සිතින් දැනගන්න කරකිෙන විඤ්ඥානය ඇසේ ඇහැයි රෝපියය ඇසේ විඤ්ඥානයයි එකත් විච්චි ගමන් ඇසේ ඉස් පර්සය එතකොට ඇැයි රෝපියයි විඤ්ඥානය එකතු වෙලා පැවැත්ම පෝසණය කරනවා දැම්බලන් රූපියයක් දැක්ක ගමන් අපි හිතමු තරහකාරයකු දැක්කා ඇහැයි ඒ තර්හකාරයවයි එකතුනා එතකො ඇහ විඥානය හට ගත්ත එකට අපි දැක් එකකාව දර තරහ කෙන දැන්වොන්න අපේ හිතේමොකදදතුවවෙන්නේ තරහ ඇති වෙන දවේශයක් ඇතිබවා හිතින් බැනබැන අන්න සංසාරි පෝෂණය කරනවා ඒ විදිහටයි ස්පර්සය තුළින් සංසාරි පෝසණය වෙන්නේ පැවත්ම පෝසණය වෙන්නේ ඒවගේම තමයි කනයි සබ්දයයි විඤ්ඥානය එකතුවිත්තිකමන් කනේ ඉස්පර්සය දි හිතමුන් අපිට කවුරු හරි බනිනවා බැන්නගම මොක දුනේ කන තිබන බාහිර සද්‍යයක් තිබුණ ඒක හිතින් දැන ගත්වන්නක් ඒ ගැන කනේ වි්ඥාය කනයි බදැයි ්්‍යානය එක තුුණා කනේ ස්පර්සය හටගත්තා අර බැනපු එක අපිට දැන් හිට වෙදුුණ ඊට පස්සේ අපි ඒ ඔස්සේ හිත හිතා සමහර විට තරහසිත ඇති කරගන්නවා මේකන දන්නෙන තරහසිත ඇතිකර ගන්නන පිගන්ඩම කරික් කරනවා අන්න සංසාරය පෝෂණය වෙනවා ඒවගේම තමයි නාසයයි ගඳ සුවදයි විඤ්ඥාණයකතුන් හම නාසේ ඉස්පර්සය නාසේ ස්පර්ය ඇති චි ගම අපිටේ ගඳ සුවද දැනනා සමහරවිට මිහිරි සුවඳක් දැනු තබි ස වල්ල ඉන්න සංසාර පෝසිණය වෙනවා. ඊට පස්සේ දිවයි රසයි විඤ්ඥානය එකතු ච්ි ගන් දිවේ ස්පර්සය හටගන්න දිවේ ස්පාර්සය හට ගත්තා කලා ගැන රසය දැනනා රසේ දැනික්ච්චිගමන් ඔන්න සමහරවිට ඒ ඔස්සේ අපි හිතහිතඉන්න සංසාරය පෝසනය වන්න පෝසණය කරනවා. ඒවගේම තමයි කයයි පහසයි විං්ඥානයක එකතු එක්්චිගමන් කයි ස්පාර්සය න්න පහස දැනිච්චි මන් අපි ඒ ගැන හිතහිත ඉන්නවා. එතකොට මොකදවෙන්න ඒ සංසාර පෝසණය කරන්න හේතුව මේ සියල්ලම මනසිං හිත හිතා සතුටු වෙනවා එහමනැත්තං දුක්කෙනවා සංසාරි දිගින් දිගටම පෝසනය කරනවා මේ විදිර සංසාර දිගින් දිගට මේ ස්ාර්සය විසින් පෝසනය කරද්දිී මෙ නරක දෙයක් විදිට පෝසණය කළොත් කොහොදන්නේ අර කිව සතරාපායේ උපදිනවා. ඉතින් බුදුරජන් වහන්සේ දේශනා කළ පිහතුනේ මේ ඉස්පාර්සය ලස්සන උපමාවකින් ස්පර්ස හරය අඳුනා ගන්නික් මෙහෙම ඔොන්න ඉන්නවා කිවා හමගහපු එල දෙන මොක දින්නේ හමගහපු එල දෙනක් ඉන්නවා. මේ එලගෙන පනපිටින් හමගන්නේ පනපිටිින් හමගහලා තාරනවා අත අරපුගමයා දලයනවා දැමයාක ද දෙවිල්ලයි කොහට දැන වතුරට පයින. දැ වතුතරඉන්න සත්තු මෙමයාට හිරිහැර කරන්න මෙයාාව න ඉත ඉනිට බයිටවද ගොඩට පැනල් දොල ගහගකට හෙතුවයිවා ගහ ඉන්න සත්තුමාව කෑමට ගන්න හපන. ට පස එලිහනනි නොලිහනන්ට බෑ බුදුරාන්ාසේ දේශනා කලා මෙන්න මේ වගේ අපි ස්පාර්සය බේරෙන්ට බෑ හැමවෙලේම ස්පාර්සය ඇහැතුළින් කන්න තුලින් නාසේ දිවකය මනස තුලින් සිද්ධ වෙනවා අර හමකක් අප එලදන්නට බේරට බෑ වගේ හැබැයි කුමක්ද කරන්න තිෙන්නේ අප තේරුම් ගණඩුව නව බදරන්නු මහෙමේක සිද්ධ වෙන්න කියලලා හැම වේලම ස්පාර්සය අපිට සිද්ධ වෙන. එක ලස්සන බුදුරජාසේ දේශනා කළා දවසයි මෙන්න මෙවන දැන් හිීතන්ඩකිව ඔන්න ලස්සන උපමාවක් ඔන්න හය දෙනෙක් සත්තු හය දෙනෙක් ගත්තා ගත්ත න්න බල්ලෙක් ඒ වගේම නරීයක් ඒ වගේම උගුස්සෙක් නායෙක් ඔයා ආකාරයට වෙන වෙන තැන් ඇසුරු කරන වන්දූරයෙක් කොහොම ගත්තා අරගෙන ඒ සත්තු හය දෙෙන එක්කට රැහැනකින් බඳිනවා එකට රැහැනකින් බැඳලා අතරනවා දැන් ඔන්න සත්තු හයදෙන අදිනන්න කොහෙරද හය පැත්තකට දැන් ඔන්න බල්ලා හ අදින ගම පැත්තට එන්න අ දදින තුන්බ සටයන්ට උගස්ස ඔක්කොමල්ලගෙන උඩ ටිගිල ටහාදනවා ට වන්ඳුරායි කැලේට යන්ටහදන ඔන්න ආකාරයට දැන් අදින දැන් ඔය කට්ටි ඔහොම මහන්සල මහන්සල න්න දැන් එක තැන ඉන්නා එ මින්නදදි බලවත්ති යම කියෙන දක කියෙනර ඔක්කොම හයිදිනාම දෙගෙන තැනකට දනවා ඔන්න බල්ල බලවත්තුන තර හහිදනා ඇදගෙන බල්ල එකතැනකට දුර ඒ වගේකව මේ ආයතන හය ඔන්න එහැ කියලා කියන්නේ රූප බලල සතුට වෙන එක කන කියලා කියන්නේ සද්ධහනෝ නාසේ කියල කියන්නේ ගන්ධ සුවද දැනගෙන සතුට වෙනවා. දිව කියන්නේ රස දැනගෙන සතුටුවෙනවා. කයි කියලා කියන්නේ පහස දැනගෙන සතුට වෙනවා. ඒවගේම සිතඒ අරමුණු හිත හිත සතුටුවෙනවා දැන් මේ හයිදන මෙහම ඉන්නකොට රැහැනින් බැඳල වගේ ඔන්න ආරංච වනක හහිහරි ලස්සන පින් තූරයක් පෙන්නවා කියල්ල දැන් හැ එල්ලගෙන දුවන අරහහියිදන ඇදගින්. ඇහැ බලවත් ඊස කොහ රි ආරචන සදස්සන ඇතියන ලස්සනයවාහෙන ටස බතරන්නේනිර කන බලවත් වෙලා අනිතිික ඔක්කු ැදගෙන තිෙන්ට යනු ඔොන්න ආරජන කොහහි ර හොඳට මේ කෑම හදනවා අන්න දිව ඇදගෙන තෙන්ට දන ඔොන්න තතැනක යන හොන්ද පහස යනවාම මෙතන අන්න තට දදුනාා ආයත හයද ඉතින් බුදුරන්සේ දේනා කන මෙන්න මේ වගේ මේ ආයට අපි හුවෙලා ඉන්නේ එතකොට ආතන හය අපි යහුවෙන්න අපේ දැන් ඒ වටකෙන අභ්‍යන්ත ආයතන හඇස කරනනාසේ දීකයි මනස කියන අභ්‍යන්තර ආයතන. එකොට ඒවට ගෝචර වෙනවා රෝප සබ්ද ගන්ද රස පහස අරමුණු කියෙන බාහිර ආයතන මේදක එකතු කරන්නේ කොමකින්ද විඤ්ඥානෙන් සිතින් දැන ගන්නවා ඇහැයි රෝපය නිසා ඇේ වි්ාය හට ගන්නවා මේ තුුණන එකතුවීම ස්පාරසය එ ස්පාර්සය කියනදයි බේරීමක් නෑ හොදර තේරු ගන්නවන බේරීම නෑ හැබයි ඒ අවබෝධ කරන්න පුළුවන් අපි සිහියෙන් ඉින්න්ඩෝන මේ රෝපයත් දකිනගොටම මෙන්න දැන් ඇසේ ස්පාසය හටගත්තා එතනනි ඉතර ඔක්ම සිද්ධ වෙන එක ක ෂනයකින් සිද්ද වෙනවා හැරපයක් දැක්කගම තරහකාරය දැකවම තර විස්සෙනවා ආසාහිතන දැකගම ආසාාව ඇවිස්සෙනවා එහම වෙච්චි මකදවනි සංසාරය පෝසණය වෙනවා අවබෝධය සියෙන්ල සිටියොත් ඉහිති ඒක නිසා බුදුරාණන්හන්සේ දේශනා කරවා මේ ඉස්පර් සායතන අවබෝධ කොළොත් පින් තුනේ එයා අවබෝධ කරන්නේ වේදනාව ර්ය නිසාමයි දැග ොඩ බන් ෝපිය දක්ක ගම ෝපිය දෙැක කියලාගෙන ඇසේ ස්පර්ස හටගත්ත එතක කොටම අපට ඇතිවෙන්නේ එක්කො දුක් විඳීමක් නැත්තන් සැපවිඳීමක් නැත්තං උපේක්ෂ විඳීම දෙකම අපි ගම්මර තරහකාරයගේ උපමාව තරහකාරය දැකම ඇතිවුණේ සැපවිඳීමද දුක්කි ීමමද දක් විඳීමක් එහනම් ස්පර්සය කනක අතිංහලල අපිට අවබෝධ කරන්න බෑ ස්පර්සය හොයාගෙන අද අපිටහුුවනිකුමද විඳීම හැම විලීමම අපි සැප දුක්කුපේසා විඳමින්තමයින්නේ එකොට අපිට කවරුහරි බනිනවා බැන්න ගම අප ඔන්න කන සබද වි ානය තුන ස්පරිසය තුන මක් ඇතිවෙන දක් කිඳදීම. කවුරුහරි අපිට ප්‍රසංසා කරනවා ඔය හරි හොඳකිෙනෙකො හරි ලසනක අපට ප්‍රංසා කරනවා. ප්‍රසංසා කරනකොට පින්තුනි ඔන්න කනයි සද්ධය විං්‍යායතුන අන්න සැපවිඳීමක් ඇති වුණ එතකොට හිම් ස්පාර්සය අවබෝධ කරනකොට අපිට අහවිෙනකුමක්ද විින්දීම. බුදුරන්සේ දේශනාළ මේ ස්පාරසය අවබෝධ කළොත් එයා වේදනාව අවබෝධ කන ඒ ේදනාව යම කවබෝධ කළොත් විඳීමම අවබෝධ කළොත් යා අරහත්වයට පත් වෙනවාහම් බලන් ඒ ස්ෙම ස්පර්සය අපිට අවබෝධ කරගන්න පුලන් නොත් ේෙනනට අරහත්වයට පත්ෙන්න්න පුළ මේ සංසාරගමන සම්පෝර්ණයම නැති කරලදාන්න පුල පෝසණය නවත් අල දාන්න පුළුවන් අර ගහට වතුරු නොදැම වගේ දැම් විඳීමේ ස්වභාවේ බදුරන්සේ දේශනා කළ හරියට ගන්න වැස්ස වෙලාවක මේ වෙහි බින්දු වැටෙනව වතුරට එතකොට ොද බුබුල හදෙන. හැමලමති න වැැටන තිකින් ඉව. ඒ වගේ කියනවා විින්දීම ොන්න සැපවේදනාවත් තියෙනවා චුට්ටකින් ඒක නැති වෙන ඔන්නක දුක්ේදනාවක් නැතව උ පේෂසා ේදනාවක් ෙනවා න්න කෙනෙකුට දුක්වේදනක් ඇතිවෙනවා. ඒක ටික නැතිවලා ගල්ලා ක්ක සපවේදනාව නතව පේ වදනාවට පත්න කට ඒ එක තේරුම්ගන්න දීම කියන වැැස්ස වෙලාාවට ජලටදන වතර බින්ඳෝ කර හදෙන දියපුුබලවාග. ඒක. ටිකින් ඇති වෙලාය හැම වේලම සැප දුක් පේෙක් ඔසේ අපි කැරකමින් ඉන්න හැම මේ අවබෝධ කළොත් දුක්වේදන ව එදකොට අපට තේරුම් ගන්න පුළුවන්ගුණොත් මේ දුක්වේදන ඇතුවුණේ කුමක් නිසාද අර ප්‍රශන මුලට යන්න්න පුළුවන් එකතමයි විදර්ශන කන්න කියලක එකකට අපි ත රපිය තමයි මේකට හේතුනේ එම නත අහපු සබ්්‍යයක් තමයි මේකට හේතුනේ මේ දුකට එම නතන් ගදුවන්දර පහසක්කිල අපිට තරු ගඩ පුළුවන් එහමඒ එක හි හිතා අපපසට බලනොට එම තේරුම් ගත්ත අන්න ඒට ඒක නාට ඒ එක අවබෝධ වෙන එදකට කාලය ඇ තිස්ස මෙහමකොළු දෙක පාටම එකක වවෙෙන නෑ භාවනා කරනවා කියලා අර ඇසා නිත්‍යය අපි හිතන්න ඒ එක කනානිත්‍යයි ඇසට පෙන රූපා නිත්‍යයයි ඒක තම අපි විදර්ශනා කරන්න එතකොට අපිට තේරෙන මේ ප්‍රශ්නය හටන්ගන්න පටන් ගන්න තැන ඔන්නේ විදිරි ස්පාර් ආහාරය අවබෝධ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කලා එතකොට පින්වතුනි මේ විදිරදැ අපිගෙන ගත බලින් කාරහාරය එක අවබෝධ කොළල අනාගමි වුණ. ඉස්පර්සාහාරය අවබෝධ කොළ අරහත්වයට පත්ව වනවා දට ස්පර් සාහරය අවබෝධ කෙන්වා කියලා කෙන අහුෙනුම දෙවිඳීම. ඊළංට පින් ඔතන බදුරණන් වන්සේ අපිට පෙන්නල දෙනවා මනෝ සංචේතනා හාර මුණහාරයද මනෝ සංචේතනා ආහාර දැ ආහාර කියද තුනයි පළවෙෙන බ්ලිංකාරහාර ඉස්පර් සහාර මනෝ සංචේතනා ආහාර දුරාන්සේ දශනා කලා මේ මනවසං චේතන හාර කියලා කියන මනස මුල් කරගෙන චේතනාවත් එක්ක සම්බන්ධ වූ ආහාරය කුමක් මුල් කරගෙනද මනසමුල් කරගෙන චේතනාවත් එක්ක සම්බන්ධූ ආහාරය චේතනාව කියලා කියන්නේ බුදුරාන්සේ දේශනා කළ චේතනාහාම් භික්කවේ කම්මං වදාම එතකොට චේතනාව කියලා කියන්නේ කර්මය කර්මය කියලා කියන්නේ විපාග දෙන්න සකස්ෙන ක්‍රියාව විපාග දීම පිණිස සකස් වෙන ක්‍රියාව රමිල ගෙන ක්‍රියාව විපාක දීම පිණිස සකස් වෙන ක්‍රියාව. එතකොට එම කියාකාරකින් සිද්ධ වෙනවාද ඔන්න වචනයම පාවිච්චිකයගෙන අපි ක්‍රියා කරනවා එතකොට කර්ම සකස් වෙනවා. කය අපි පාවිච්චි කල්ලා ක්‍රියාත්මක වෙනවා එතකොට කර්ම සකස් වෙනවා හිත පාවිච්චි කල්ලා මන පාවිච්චි කලා අපි එකක දෙවල් හිත හිතයින්න එතකො ොකක්දවවෙන්නේ කර්ම සකස් වනෙන තර කියාකාරකද තුන් ආකාරයට අපි බල වන කය ැ මන සංචේත ආහරී කියන දැන් න්න කය පාච්චිකන හැමලාලකම අපි දැ ු දැ තියෙනවනේ ඇසි පිල්ලමක් ගහන්ඩත්ද අපිට මේ චේතනා පහල නොකර ඒන කය හැමවෙලේම අපි පාවිච්චි කරන චේතනාවක් සමග ඔන්න කෙනෙක් කය පාවිච්චි කළ ගත්තු මරනවා ඔන්න අපි ඉන්න කොට ෙර ඔන්න අපේ ඇගේ වහනවා මදුරුයි දැන් මකද කරන අපි දෙනව මදුරුවට එතනම මැරෙනවා දැන් අපි කය පාවිච්චි කර චේතනාව සම කය පාවිච්චි කලා ඔන්න ක්‍රියාවක් සිද්ධ වුණා මදුරුව මැරුණා මොකක්ද අපිට සකස් වුනේ අක්කු සැලකර්මයක්. දෙැම් බලට දවස දහයප පහල කොයි දිර මරණවා මදුරු අකුසල කර්ම කිය හැසුණනාද දහය පහළොව හැස්සුුණ දවස දහය පහල ගන අවුරුදු හැටක්කිති යකට අන්න අර බුදුරායන් වහන්ේ කිව් ආකාරයට කොහේදයන්නේ සාතරාපායේ යනවා. ඇයි මනෝ සංචේතනා හාරය සංසාරය අරයි යනදේ පෝසණය කරනවා. දෙැම් මගේ කිවේකයි. මිනිසු රන සස්තු දැකගම සරපයෙක් වේවා මීකවා මොකල දැක ගම මරනෝ ෝගෙන කිහිල්ලලා මරණ හැම වෙලාකමයා අකුසල් කර්මය සකස් කරගන්නවා ඊට පස්සේ සමහරුවන්න හොරකන් කරනවා අනුන්න්න දුන්න දෙයක් දැක්කගම වට පිට බල හිමීට ගන්නවා ඒක ගත්තා වගෙන මේ එයාට මොකද රැස්සුනේ කාර්මයක් රැස්සුන අකුසල කර්මයක් දැම් පොඩිපොඩ දේවලන හොරකන් කර ීට තිකට ලොක වනකට තවදේල් ගත් හො ොම ිල කාලා යනකට විශාල හොරකන් කරල කරලා කරුම රැස් කරගෙන සතරපායි කියනවා එතකොට ඒ අපි හොඳට තේරුම් ගණඩු ඒවගේම වැරදි කාම සෙවන හසිරෙනවා ඊළඟට මත්ම් ආදී බොනො කයි පාවිච්චි කරලා ඔන්න සතරාපායන්න හේතුවෙන ඒක තමයි කයිපාවිච්චි කරල මේ මනව සංචන හාර පපනය වන දිහ වච්චනය පාවිච්චි කල්ලා ඔන්න බොරු කියනවා දැ මේදසල තියනවා තෑගිගඩ බරු කියනවා ඔන්න ඉට පස්සේ කේලාම් කියන හිස් වචන පරිස වචන කියන. බොරුව කටින් එලියට යන කොටම එයාගේ ජීවිතයට මොකක්ද දෙකු යකුසල කර්මය අන්න කාල ඇති බොරු ය පහ දවසට කියල කාලය ක නකට අරු හට හැතවක්කනකොට බරුවෙන් පිරිචි ජීවිතය අන්න මනො සංචේතන ආහාරය ක්‍රියාත්ම කවෙලා යා අරයි යන සතර පායි. බුදුර එන්සේ දේශනා කළ සත්තු මරණ කෙන උපුන උපන් නාත් මෝල මනු සංචේතන ආහාරය මකද දන්න අඩුව ආවිස හොරකන් කරන කෙන දුගේ දුපත් දිලින් දෙෙක් වැදි කාම්සණන ඇැසරවන පවල්ජීවිත අසාර්ථක බොරු කිව්වොත් තමන්ගේ දරුවෝ සේවුගේ කියන දේ විශවාස කරන්නේ ඔන්න විදිටයි මනෝ සංචේතන ආහාරය අපිට සකවවෙති හොදයට තේරුම්ගන්න ගෙන බදුරාන්හන්සේ දේශන කළලා ඒක හිතන්ඩ කිව්වා මේ මනෝසංචේචන ආහාරය තමන් හොදයට තේරුම්ගත්තොත් ඒ මනෝසංචේතන ආහාරය අපි අවබෝධ කොළොත් අපිට අවබෝධ වෙන්නේ ත්‍රීවිත සෘටනාව කාමතන්න බවතන්න විබෝතන්ා කියෙන තිවිති ස්න අවබෝධ වෙනවා මනෝසංචේතන ආහාරය පි තේරුම් ගත්තු දිි මේ ගැඹුරු හදේ ේ නින් මියෝසන්ද ධර්ම කරුණ හදට ගෙනගෙනනකොට මේක වැටෙහි ඊළඟට පින් උතුන බුදුරජාණ වහන්සේ දේශනා කළ මේ මනෝසංචේතන ආහාර ළඟට ඊළඟට අවබෝධ කරනක විඤ්ඥාන හාරය කබ්ලිංකාර ආහාර ඉස්පර්සසාහාර මනෝසංචේතන හාර විඤ්ඥානා ආහාරය විඤ්ඥාන හාරය කල බුදුරන්නාන්සේ දේශනා කළේ විඤ්ඥානය හයතනක හටගන්නවා. ඇසේ විඤ්ඥානය කනේ වි්ඥානය නාසේ විඤ්ඥානය, දිවේ විඤඥානය කයේ විඤඥානය මනස විඤ්‍යානය කළ කියෙන යමත් දැනගන්නා මානසික ස්වභාවේ. ඇසේ තියෙන රූප දැනගැනීමේ ස්වභාවය. කනේ තියනෙ සබ්ද දැනගැනීමේ ස්වභාවේ. නාසේ තියනවා ගඳ සෝද දැනගනීමේ ස්වභාවේ. දිවේ තියනෙ රස දැනගැනීමේ ස්වභාවේ. කයේ තියෙනවා පහස දැනගැනීමේ. ස්භාවේ මනසි තිනෙන අරමුණු දෙැනගැනීම ස්වභාවේ මෙන්න මේකට කිය නවා ඇසේ කණේ නාසේ දිවේකණ කය මනසේ විඤ්ඥානය කියලා මේක යම් කෙනෙක් අවබෝධ කළොත් එහට අවබෝධ වෙනවාකිවා නාමරූප ්ඥානය ආහාරය අවබෝධ කළොත් නාමරූප අවබෝධ වෙන නාම රූප අවෝධනුත් එයායටටමකදවෙන්නේ ඒ ආරහත්වයට පත්වවා එතකොට මේ සංසාරයෙන් සඳහටම නිදහස්ස වෙන මාර්ගයක් තමයි මේ ආහාර හතර තුළින් බුදුරජාණන් වහන්සේ මේ විදි අපිට දුන්න යම් කෙනෙක් අබලින් කාර ආහාරය ඒවගේ මිස්පාර්සාහාර මනෝ සංචේතන ආහාර විඤ්ඥානආහාරකන මෙයාර අතර අවබෝධ කොළොත් ඒ කෙනාට සංසාරීන් දහස්සෙන්ට පුළුවන් අර කිව් ආකාරයට සංසාරය එපදිමි මැරමින් සතරාපාය මහගෙදර කරගෙන යනෑ ජීවිතය අපිට නවත් අඩ පුළුවන් එතකොට යම් කෙනෙක් මේ මේක සත්‍යයි කියල පිළිගත්තොත් ඒක තමයි සද්ධාව සද්ධාව කලගෙන බුදුරජාන් වහන්සේගේ අවබෝධ අදා ගැනීම. දැකනෙනෙකුට ස්න තව කොහහි කරන්න දෙක ලක සද්ාව නෑ. කෙනෙකෙට පුළුවන්ගුට ද ඉඳද බත්පිගන්න දිහ ල මහිම හිතන්ද. මේකට සිද්ධ වෙනති. අන්න ඒකෙනට සද්දාව ඇති වෙන. එතකොට කාලයයක් යැනකොටේ එකෙන ඒ තුළින් ඒ විදර්ශනා කරලා යා ප්‍රතිඵල ලබනවා. ඒක දකින කාතුලින්ද තමාන්තුලින්ම. එතකොට කරන කෙනා තමයි මේ ප්‍රතිඵල ලබානිතින් හොදර තේරුම්ගන්න පිංහතුන මේ ආහාර හතර. ටවබෝධ කරන ඒ වගේ විඤ්‍යානා හරයට බදුරාන්හන්සේ දේශනා කළ ලස්සරනුපපුමාවක් ගොන හොරෙක් වල්ලං එ හොර කල්ලං ඇල්ල සයුක දෙනව රජතුමාට මෙයාට දඩුවන් කරන්න සජතුමා කියන එ මෙ අරංගිල්ල හෙල්ල පාර සයක් කනිඩ කියන හන්න අනිනවා දවල් මතක් කියෙනවා අහනාකෝවර හොර ඉන්නවා ආයි සයක් කනනිඩක හවසත් මතක් කෙලා හනවා ඉන්නවා කියෙන යි සියයක් කනින්න කියන පසෙමකද වෙන්නේ බුදුරජන් වන්සේ දේශනා කලා මෙන්න මේ හෙල්ල පාර සීය වගේ දකිුම මේ විං්‍යානා හාරි ඇහන් රෝපයක් දකිනකොටම හිතන්න්නමකද හෙල්ල පාර කනට සබ්දයක් හැනකොටම හිතන් ොඩමකක්ද හිෙල්ල පාර අන්න එතකොට සහ පිහිටනවා එතකොට අපිට පුළුවන්කම ලැබෙන පින්ගතුනින් මේ වි්ඥානාහාරය අවබෝධ කරන්න ඉතින් බුදුරජාන් වහන්සේ මේ අපිට කියලා දුන්නේ මෙන්න මේ ආහාර හතර දැ ලි රහාරය අවබෝධොළ පංචකාමය අවබෝධ වෙන කියල දේශනා කළා එතකොට පංචකාමය අවබෝධන කුමදවෙනි අනාගාමීතත්වයට පත් ව. ඉස්පරිසාහාරය අවබෝධ කොළො ඒත් තරහත් වෙන ඔයායට වේදනාව තමයි අවබෝධවෙෙන මනු සංචේතන හාරය අවබෝධ කොළො ත්‍රිවිරි සස්නාව අවබෝධ වෙන කාම තන්න බවතන්න විබතුන් ඒක නුත්තේ අරහත්තවයට පත්වෙනවා ඒවාගේ විඤ්ඥානය අවබෝධ කොළ නාමරූප අවබෝධ වෙන නාමුරූ පවබෝදුනොතතියත් අරහත්තයට පත්වෙනවා එතකොට පින්වතුන මෙන්න මේ ආකාරයට අපි මේ පෝෂණය වන කෑම බීම විතරක් නෙමේ එහෙනම් අපි සංසාරයේ පෝෂණය කරන මේ ආහාර හතර මේ හොඳර තේරුන් ග නිඉතින් මේ ඔබ අද මේ දවසේ ඒ හපු ආහාර හතර තම තමන්ගේ ජීවිතයට ගලපගෙන තර ක්මට මේ පදම ැරමින් යන සංසාරෙන් අපි වැඩිකල් තව ජීවත්ව ටන ික දවසයි මේ ික දවසේ කොහොම හරි. මොන හරික කලඩුගනි සද්‍යාවටත්ඇ එලම පපුරදු කො අපි තමයි ලෝකන්න වාසනාවන්තමයි බවට පත් නිඉතින් අප ඔබට ආසිරුවාදකන්නවා අද දවසේ මේ අහපු ධර්මකාරණ ඔබ සියලු දිනාට උතුම් චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ කරන්නම උපකාර වේවාසාදුසාදු